Lansu yadina Lansupathiniyo. නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. බයිමු. මේකද පොට්ටල? සෝරි මේ ප්ලේස් එක ප්ලේස් එක. මිස්ගේ කොණ්ඩේ හදුවෙත් මෙහෙමද? දැන් මම මොකටද මාත් එක්ක මෙතෙන්ට ආවේ? නෑ දර මිස් එක්ක එන්න කියපු නේද? හා. අනිවාර්යෙන් ඔලු කට්ට කුඩු වෙන්න තියෙනවා. ඔව් වැඩද? මැගසින් එක හිස්. මේ මූණ ඕංජල් එකෙක්. දැන් මූට මොකද කරන්නේ? කොහොම කරා පොලිසියට යන්නත් නැත්නම් වැඩ කරන්න ඕනේ. උයිලිය මහන මැෂින් එක ගන්න. ඒක මහ ලොකු ඩීල් එකක් නෙමෙයිනේ. ඒක ගන්න සල්ලි දෙමු. ඊට පස්සේ අද්ද වහලා ඉන්න කිව්. යකෝ. මූ දැන් අපේ ප්ලෑන්ස් දැනගත්තනේ. දැන් ඒක අවුලක් නැද්ද? මම හිතන්නේ අනිත් එක තමයි කැටි මේ අපේ ගමන් බිමන් වලට දන්නේ නැති ත්‍රිවිල් වල යනවට වඩා දන්න කෙනෙක් එක්කින් එක හොඳ නැද්ද? ඔබට පිස්සුද බං? මම විශ්වාස කරන්න පුළුවන්ද? ඔක්කොටම කලින් අපි මේ මැෂින් එක ගන්න සල්ලි දීලා බලමුකෝ. දැන් උඩට කියන්න ඕනේ නැහැ කියලා ෂුවර්ද? බැරිම තැනකදී උදව් ගන්න වැරෙන්න මේ වගේ සිල්ලර කේස් වලට උඩ ලෙවල් එක ගාව ගන්න ඕනේ නෑ බං. හරි හරි. උඹනේ බොස්. උඹම තියන්නේ කරපන්. මේ මම උදේ උඹට ගෙනත් දුන්න සල්ලි වලින් රුපියල් 50000ක් දියන්කො. යකෝ මේ කොහෙවත් යන හාල් කැලකට 50000ක් දෙන්න නොදී බෑ. මම කොහමරි නම්ම ගන්න ඕනේ. එපා. සල්ලි එපා. ඕන්න මට යන්න දෙන්න මිස්. සල්ලි. දැන් ඉතින් ආපහු යamak නෑ. චූටි කුමාර කියනට තමයි කැමති. අනේ කමන්නෑ මේ මිසිලා කැමති ඕන එකක් කියන්නකෝ. මම ඕන එකක් බාර කරන්න ගන්නේ මිසි පින්සිද්ද මිසි මට යන්න දෙන්න මිසි මං දරු කවුම් කරන්නේ මිසි. චූටි කුමාර දැන් තමුසේ මෙතනින් එළියට බහලා කෙලිම යන්නේ කොහටද? උත්තර දෙනවා. ගෙදර ගිහිල්ලා වෙන වෙලකට ගහලා කොහකට තම්බකන බොනවා. මේ බයටම ඇඟට හිතෙනවා. අනේ මට යන්න දෙන්න. චූටි කුමාර මේක හොඳට අහගන්නවා. දැනට තමුසේ ගැන අපි දෙන්නගේ ඉහළට රිපෝට් කරන්නේ. මොකද තමුසේ මාත් එක්ක ඩීල් එකක් දාලානේ තියෙන්නේ. මෙතන 50000ක් තියෙනවා. මේකෙන් මැෂින් එක අරගෙන ඉතිරි සල්ලි බිලයි අපව මෙතෙන්ටම ගෙනත් දෙන්න ඕනේ. තේරුණාද? චුටි කුමාර. තමුසේ පොලිසියට යන්න හිතන්නවත් බැහැ. එහෙම ගියොත්
තමසේ ගෙදරට හරි ප්‍රීවිස් ස්ටෑන්ඩ් එකට හරි කවුරු හරි ඇවිල්ලා ඔළු කට්ට කුඩු වෙන්න තියලා. අනේ මිසි අනේ එහෙම කරන්න දෙන්න එපා මිසි. තමසේ පොලිසිය අමතක කරලා ඉන්නවා. ඒතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අයියෝ මම කොහොමද පොලිසියක් නැහැ මිසි. පොලිසියකට මට යන්න පුළුවන් තරම් නෙමෙයි. අය තමසේ නම පොලිස් පොතේ කොහෙද ලියවිලා තියෙනවද? වැරද්ද? ඕකේ. නියමයි. තමසේ පොකට් කාඩ් ඔය ඉතින් ගෙදරින් උඩ කන්න දෙන්න ඉඩයක් නැතුණා වෙන මොනවා කරන්නද? හැබැයි මිසි මම ට්‍රිවිල් එක ගත්තට පස්සේ ඔක්කොම අතහැරියා. මේ අපිට තමසේගේ අතීත කතා වලින් වැඩක් නැහැ. තමසේ කොහේ හිටියත් කියන තැනකට ඕන වෙලාවක තියෙන ලැස්ති වෙනවා. එකඟද? දැන් කොහොමද? මම මැෂින් එක අරගෙන විලයි තුසල්ලි මිසි මෙතෙන්ටම ගෙනල්ලා දෙන්නම් මිසි. මාව විශ්වාස කරන්න මිසි. අපි ඔක්කොම මිසි ඉන්නේ එකම බෝට්ටුවේ මිසි. කටපහගෙන යනවායිසේ. හරි හරි සෝරි සෝරි. මේ ත්‍රිවිල් පුවානිස අපිටික සද්ද වලින් ඉන්නේ කොහොමද? මොකෝ හෙම්මු? අර ඩයල් එක කවුද? අර අපි ගේම දුන්නේ. අද දවගත්තේ කවුද? නෑ බං, අර බස් එකේ මැනික් කාර්යය. ඉතින් අද මම උදැක්කනේ. කොහෙද? කොට්ටාවෙදී. මුත් මාව දැක්කා. හැබැයි උඹේ බිග් එකට පින් සිද්ධ වෙන උමාව අඳුරගත්තේ නෑ. මං ඩග්ගාල මාරු. කොට්ටාව හන්දිය චාටර් කකා ඉන්නවා මාවල්ලගන්න. පව්. අනේ මේ එහෙනම් උඹ කියලා ලක්ෂ පහක් දීලා පොලිසියට බාර බෑ. මේ හැම්මෝ පව් පින් බල බල මේව කරන්න බෑ බං. උඹෙන් කී දෙනෙක් නඩත්තු වෙනවද? එකෙක් දෙන්නෙක් කියලාද? අනේ එක උඹ කිව්ව කතාව හරි. අපිට ටික දවසක සද්දව හලෙමු. මං කියන්නේ අඩුතරමේ මාසෙකට වත්. ඒක තමයි හොඳම වෙලේ. අර චූටි කුමාරයා මේ පැත්තේ කරකුණොත් මට කෝල් එකක් දීපන්. මොකද අපි දැන් කරන්නේ? මෙයා නෙමෙයි කියලා තමුන්ට හොඳටම විශ්වාසද? මේ යාමයි කියලා මට කියන්න බෑ සර්. මගේ සීට් එකේ බ්‍රස් එක කෙල්ලෙක් හිටියා කියලා මට මතකයි. මේ ආමද කියලා ෂුවර් එකටම කියන තරම් මට යාගේ මූණ මතක නැහැ. හැබැයි සර් බස් එකේ කොන්දොස්තරගෙන් හරිම විස්තර දැනගන්න පුළුවන් වෙයි. අපිට බස් එකේ කොන්දොස්තර හොයාගන්න වෙයි. මට පුළුවන් සර්. මම කොන්දොස්තරගේ නම්බර ගිල්ල ගත්තා. මම දැන්ම කෝල් කරන්නම්. සර් ෆෝන් එක ඔෆ්. කමක් නැහැ. බලංගොඩ කොළඹ දුවන බස් එකක් නේ. ඔව් සර්. බස් එකේ නම්බරේ ලියාගත්තද? එන්ට්‍රි කෝපි ලියලා දෙනවද? අනේ මට මේ කොහොම හරි කරලා දෙන්න සර්. මගේ සල්ලි. මම ওই සල්ලි ටික ගන්නද? අවුරුද්දක් නඩු කිව්වා. ලක්ෂ පහක් කියන්නේ මට ලොකු ගාණක් නෙවෙයි. ඒත් මං අවුරුද්දක් බලංගොඩ උසාවියේ බඩගෑවේ. මැණික් මුදලාලි කෙනෙක් මාව රබට්ටපු නිසා. මං කැමති නෑ සර් කවුරුත් මාව රබට්ටනවට. කවුරුත් රැවටෙන්න කැමති නෑ. ඒක නිසා එච්චර දුක් විඳලා අරගත්ත සල්ලි ටික කොහෙ යත්තන කෙල්ලේ කරා පැනලා ගියාම මලපයි නැද්ද? අම්මා කොහොමද මට ඕකියව හුනොත්? කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. අපි මේක ලේසියෙන් ලියාගමු. තමුන්ගේ ලක්ෂ පහට වැඩිය කතන්දරයක් මේකේ තියෙන්න පුළුවන්. නේද සර්? අපිට ওই බස් එකේ කොන්දොස්තර හොයාගත්තොත් මේක ක්ලියර් කරගන්න පුළුවන් වෙයි. ඔව්. සර් මං අද උදේ ඉඳන් බස් ස්ටෑන්ඩ් එකේ හිටියේ. තාම මට කොච්චර කාලයක් මේ බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්න වෙද්දන්නේ නැහැ. ඒත් මං අතාරින්නේ නැහැ සර්. සර් දැන් මම ගමනාගමන කොමිසම් සභාවට කතා කරලා බස් එකේ ඩ්‍රයිවර්ගේ කොන්දොස්තරගේ විස්තර ටික හොයාගන්න. සර්ට ඒක ලීසි වැඩක් නේ.
Malli, wah bus stand ke hiti aye gila. Ekem provisionnya wenat puluan, wenat puluan. Hebat bih mai. Wah dem polisi entry dalan di. Anit dek, me case sega magi yadar ada kena di ni de. Wah mau istas sekarang. ඔයාවයා ආගි දෛනික වැඩ කටයුතු ටික කරගෙන යන්න වෙන්ද වගේ රාජකාරිය අපි කරන්න වාගේ ෆෝන් නම්බරය අපිට දීලා යන්න අවශ්‍ය නම් අපි වල දන්නන්න එහෙම හොඳයි නේද හොඳයි සර් එහෙම හොඳයි සර් මං වාගෙන අපි සර්ට කිව්වා බය වෙන්න එපා ඔයා මොන ප්‍රශ්නයකට මුණ දෙලා හිටිය? එයාට උදව් කර එකෙන් ගොඩ එන්න. ඔයාට හොඳට කතා කරන්න පුළුවන් නේ? නේද? අපි ඔයාට මෙච්චර හොඳින් සලකලත් ඇයි අපිට උම කරන්නේ? ඇයි බොරු කරන්නේ? කතා කරනවා ඉතින් කතා කරනවා මගේ මූණ දිහා බලලා කතා කරනවාකෝ අඩුමතරම නමවත් කියනවා ඉතින් කතා කරනවාකෝ දැන් ඔය කතා කරේ එක බොරු කරන්න එපා කතා කරන්න බෑ කියලා කතා කරා මොකද මේ මම පොඩ බල කරා කතා කරන්න කියලා අනේ කාගෙන කෑ ගැහුවේ वाट क्या गहन पुलवां के कथा करना पुलवांगे दिन नेद हरी हरी आप वाट खरदर कराने नांगी वाट नरक करान निमी है दुई वाट खता करान पुलवां नंग खटायरला खता कल वेच्चे देखिया इतो कुड़ तमें आप वाट हरी टू दाव करान पुलवांगे මංගුවාට කරදර කරන්න හදනවා නෙමෙයි මේ. ඔයා මං ගැන දන්නවනේ. මාව විශ්වාස කරන්න. මං ඔයාව පාවල දෙන්න. बहले को गिए नंद मंगी तुम गिया गेला नहीं गिए ना बा मे मटा बेतन दे वेडक नहीं थी कि उबा बेतन आइस गाली दला हरी अन्ना नहीं रुका मटा पड़ी डील लगा सेट ना बा गल किसे सफेद जेम्स के मुदलाली मटा डिनर एक टेन नगु गल टी कुत्ता रगे मम्मी बाई एक टेन लेस थी වාංගුනේ කෙල්ලගෙන තරතුරක් හම්බුණාද අපරාදේ දවස බලපන් බී හැටි දවසට දෙකට චක බ්ලාස් වෙලා ගිහිල්ලා ඔන්නෝ ලක්ෂ පහ අල්ලලා දාපන් ආයි බහිමු බිස්නස් එකට බං අල්ලලා දාන්න මට ඕකිය වහුනොත් මං ඕකිය අල්ලලා දානවා දෙවිවල සූ එකේ බැබුන්ලගේ කූඩුවට අල්ලලා දාන්න මේ දනේෂයා මට මගේ පාඩු ඉන්න දීලා කුණු හරප කතා නොකර ඔබ යන තැනක ඵලයක් අල්ලලා දාන්න. යකෝ මේක හරි කියලියන්නේ. ඔබ විහිං කරගත්තේ වැඩ මමද ඵලෙ? විහිං? මම මොකද්ද මම විහිං කරගත්තේ? ඇයි ලක්ෂ 5ක් නැති කරගත්තේ? කෙල්ලෙක් දුන්නු රුපියල් 50යි රෝල්ස් එකක් කාලේ නෙමෙයිද? මට කෙල්ල වුණා බං. ඒක මගේ මුළු ජීවිතේම වැට්ටුවා. ඒ බම් මිනිස්සු මෙහෙම තිරසං වැඩ කරන්නේ බලපන්
බලපං අපි කොච්චර දුක් මහන්සියෙන්ද හම්බ කරන සතේ හරි අපි හම්බ කරන්නේ කොච්චර අවංකවද අපි ඒක හම්බ කරන්නේ ඇයි බ මිනිස් අපිට මෙහෙම කරන්නේ මට අය ගොඩේමක් නෑ දනේෂ මම වැටුණා මට අය ගොඩේමක් නෑ ඒ රුක මොකද බා කොච්චර හයිය තින මිනිහෙක්ද ලැජ්ජ නැද්ද යකෝ වඩන්නේ වැටුණාම නැගිටින්න ඕනේ වැට්ටු එකා මැත්තෙම මෙරි මෙරි ඉඳලා හරියන්නේ නෑ රුකා වැටුණාම නැගිටින්න ඕන බා සෆය මුදලාගේ ඩිනර් එකට යමු මොකෝ මොන දන්න තරන්නේ නෙමෙයිනේ බා ඔන්නෝ අමතක කළා දාලා විස්කි ටිකක් ගහලා පොකරික්ස කාලෙමු මඩ බෑ බා උඹ ඵලය මේක යමත්ත හැබැයි පුතු හැම දෙයකම කෙලවරක් තියෙනවා මට සිහි නැති වුණාද? ඔව් ડોක්ටර්. විනාඩියක් දෙකක්වත් අල්ලගෙන හිටියේ නෑ. එකපාරට කෙඳිරිලි හඬක් ඇවිදිලා හයියෙන් හයියෙන් උස්ම ගත්තා. ඊට පස්සේ එකපාරට ඇස් දෙක ඇරලා මොන මොනවාද විකාර ටිකක් කියෙව්වා. ආපහු තප්පර 10ක් 15ක් විතර ෆිට් එක ඇදිලා වගේ දැඟලුවා. ඊට පස්සේ ආපහු සිහි නැති වුණා. ෆිට් එක නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ කතා කරපු එකද ලකුණක්. යමු. යන්න ડોක්ටර්. සැරින් සැරේ සීය වෙලයි. ඒ වෙලාවට පේෂන්ට් හොඳට බලා ගන්න ඕනේ. අර ෆිට් එක ඇදිච්ච වෙලාවේ උන්ක දැඟලුවා කිව්වනේ. ඔව් ડોක්ටර්. මං හරිම අමාරුවෙන් අතපය හතර බදාගෙන කන්ට්‍රෝල් කරගත්තේ. පුදුම හයියකින් දැඟලුවේ. මගේ අතපය තාම රිදෙනවා. එහෙම හයියක් නැත්තම් මේ විදිහට උදුළු පහරක් කාලා මෙහෙම ගොඩ එන්න බෑනේ මිනිහෙකුට. මිනිහා ෆයිට් කරනවා. ෆීට් එකට මම බෙහෙතක් ලියා දෙන්නම්. ෆාමසියෙන් ගෙනත් දෙන්න. හා ડોක්ටර්. ડોක්ටර් මේ ලයන් බොස් බලා ඉන්නවා. ડોක්ටර් කතා ගන්න කම විස්තර අහන්න. මම බොස්ට කෝල් එකක් කරන් දෙන්නද? ගන්න. ආ හෙලෝ බොස්. මේ ડોක්ටර් ඉන්නවා. ડોක්ටර්ට දෙන්නම් ෆෝන් එක. ඕලෝ එනල්